කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිරිසේ. විදඟ මෛත්‍රී හාමුදුරුවන් ලියපු ලොවැඩ සංගරාවේ ඒ කවිය මට මතක් වුණේ මේ ඊයේ පෙරේදා අධිකරණයකින් ලබා දීපු තීන්දුවක් එක්ක. මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ කිසිම දවසක බලාපොරොත්තු නොවන කිසිම දවසක අත්විඳින්න කැමති නැති ඒ බියකරු දුක්ඛිතම අවස්ථාවක් තමයි හිරේ විලංගුවේ වැටෙන එක. කිසිම මිනිස්සෙක් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම තීන්දුවක් පසුගිය දවසක ලැබුණා හිරුනිකා ප්‍රේමචන්ද්‍රට. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ අපි කවුරුත් දන්නවා දේශපාලන චරිතයක්. 1980 දශකයේ ඇගේ පියා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඒ දේශපාලන කටයුතු වල නිරත වෙනකොට මමත් ඔහු සමග ආශ්‍රය කරලා තියෙනවා. ඔහුව ඝාතනය කළාට පස්සේ ඒ අඩුව පුරවන්න තමයි ඔහුගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලනයට ආවේ. ඇයි දේශපාලනයට ආවේ? ඇත්ත වශයෙන්ම මට ඒ කාලෙම දැනුණ ඇය ආවේ වෛරී චේතනාවකින්. ඇය ආවේ තමන්ගේ පියාව මරපු ඒ විශ්වාස කරන දුමින්ද සිල්වා කියන ඒ දේශපාලන චරිතයට දඬුවම් ලබා දෙන්න. දීර්ඝ කාලයක ඒ නඩු විභාගවලින් පස්සේ ඔහුට ඒ මරණීය දඬුවම ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් උරුම වුණා. පසුව ජනාධිපති සමාව ලැබිලා ඔහු එළියට ආවා. නමුත් ඇය එතනින් පස්සේ නැවතත් සටන් කරලා ඒ මරණීය දඬුවම හෝ ඒ සිරගත වීම නැවතත් තහවුරු කළා. දුමින්ද සිල්වාව සිරගත කළා. එතකොට කෙනෙකුට පේනවා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ බොහොම එඩිතර, බොහොම දක්ෂ, අරගලවලට උද්ඝෝෂණවලට යන, වේදිකාවේ නැගලා කෑ ගහන, පාරවල් වල සටන් කරන බොහොම දක්ෂ කෙනෙක් කියලා. නමුත් මේ දක්ෂකමක් නෙමෙයි මම දකින්නේ, අර වෛරී චේතනාවක් තුලින් ආපු නිසා ඒ නිසා ඇය තුළ ඇතිවෙන්නා වූ ඒ ආවේගය සහ කොටින්ම කියනවා නම් චණ්ඩිකමක්. මෙන්න මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. මම ඇය දකින, ඇය කරන ඒ දේශපාලන පක්ෂයේ කෙසේ වෙතත් ඒ විලාසය සමහර වෙලාවට අනුමත කරන්න බෑ. දැන් ඔය චණ්ඩිකමක් නිසාම සිද්ධ වෙච්ච දෙයක්නේ. අර තරුණේ එක්ක පැහැරගෙන ගිහිල්ලා කණ්ඩායමක් එක්ක ඇවිල්ලා ඌට පහර දීම, දැන් ඒ සිද්ධිය මුල් කරගෙනනේ ඇයට මේ සිර දඬුවම ලැබුණේ. එතකොට දැන් ඒක කාන්තාවක් පමණක් නෙවෙයි, පිරිමියෙක් කළත් ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. ඒ නිසා ඇයට ඒ අධිකරණයෙන් ඒ ලැබුණු දඬුවම සාධාරණයි කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. දැන් මෙතනදී මට පැන නගින ප්‍රශ්නයක් තියෙනවා. ඇයට මේ දඬුවම ලැබීම නීත්‍යානුකූලයි? ඒ දඬුවම ලැබීම අධිකරණය විසින් කරපු ඒ නිවැරදි තීන්දුවක් කියලා ඕනම කෙනෙකුට හිතන්න පුළුවන්. දැන් මේ දඬුවමත් එක්ක, මේ දඬුවමේ තීන්දුව ප්‍රකාශ කිරීමත් එක්ක මට මතුවෙන ප්‍රශ්නේ තමයි, දැන් මේ තීන්දුව, මම දන්නේ නැහැ මේ නඩුව කවදද ඉවරුනේ, කවදද මේ නඩුවේ තීන්දුව දෙන්න තිබුණේ කියලා. නමුත් දැන් මේ ඊයේ පෙරේද මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීම තුළ තියෙනවා ප්‍රබල දේශපාලන අරමුණක්. ප්‍රබල දේශපාලන අරමුණක් කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට, රනිල් වික්‍රමසිංහ කියන ඒ චරිතය මේ දවස්වල රට පුරා ආරංචිය සුබයි කිය කිය ඔහු විසින්ම ඔහුව සනසවා ගන්න රටේ ජනතාවගේ බදු මුදල් වලින් පෝස්ටර් ව්‍යාපාරයක් ගෙනියනවනේ. දැන් මේ ආරංචිය සුබයි කියන එකත් එක්ක මේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රට අසුබ වෙච්ච මේ ආරංචිය බද්ධ වෙලා තියෙන්නේ. ඒ කොහොමද බද්ධ වෙන්නේ? දැන් කවුරුත් මේ රටේ ජනතාව මේ මොහොතේ ජනාධිපතිවරණයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දේශපාලන පක්ෂ ඒ වෙනුවෙන් කෑකෝ ගහනවා. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් කටේ තියාගෙන මේ මැතිවරණ කටක මේ වගේ තීන්දුවක් දීම තුළ රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙන දේශපාලන වාසියක් තියෙනවා. ඒ මොකද්ද? ඔහු අධිකරණයට ඇඟිලි ගහන්නේ නැති ඉතාමත්ම සාධාරණ පුද්ගලයෙක් කියන එක.
ඒ නිසා අර ඖෂධ වංචාවේ කෙහෙලිය රඹුක් වෙලා කියන දේශපාලඥයාටත් අප නොදී ඔහු තවම ඉන්නේ රක්ෂිත බන්ධනාගාරවල. මෙන්න මේ ක්‍රියාවල් තුළින් ඔහු බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණ ඉලක්ක කරගෙන ඔහු නීතිගරුක ඉතාමත් සාධාරණ පුද්ගලයෙක් කියලා මේ රටේ ජනතාවට ඔප්පු කරා. තවත් කාරණාවක් තමයි දැන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නියෝජනය කරන සමග ජන බලවේගයේ සජබ ඒ පක්ෂය තුළ ඒ පක්ෂයේ නායකයා හැටියට ඉන්න සජිත් ප්‍රේමදාසට රිද්දීම. දැන් සජිත් ප්‍රේමදාස ඔහුගේ ප්‍රතිවාදී තරඟකරුවෙක් ඉදිරි මැතිවරණවලදී. ගැනෙක් සජාතික පක්ෂයේම කඩාගෙන ගිය පිරිසක් තමයි සජබේ ඉන්නේ. ඒතර මේ සජිත් ප්‍රේමදාසට රිද්දීම ඔහුගේ ගෝල බාලයෙන් ඔහු යටතේ ඉන්න පිරිස එකා දෙන්නා බාගැනීමේ කටයුතු මේ කරගෙන යන අතරතුර හිරුණිකා ප්‍රේමචන්ද්‍රයට මේ දඬුවමක් දීම තුළ ඔහු සජිත් ප්‍රේමදාසට රිද්දීම එමු නැත්නම් ඔහු අධෛර්යයට පත් කිරීම ඔහුගේ දේශපාලන ගමන අඩාල කිරීමේ අරමුණකුත් තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාසත් එක්ක ඉන්න ඒ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිය අය විවිධ ඔය පළාත් සභාවල හෝ පාදේශ සභාවල නගර සභාවල හෝ පාර්ලිමේන්තුවේ ඉන්න සහ හිටපු අයටත් යම් යම් නඩු තියෙනවා. ඒ විවිධ අධිකරණවල විවිධ ක්‍රියාවන්වලට ඒවා දේශපාලනයේ දඩමීමා කරගෙන කරපු අකටයුතුකම් වැරදි. ඉතින් මේවයේ නඩු ඇහෙමින් පවතිනවා. ඒවයි තීන්දු ලැබිලත් නැහැ. ඒ නිසා ඒ වැරදි කරපු අයටත් උඹලටත් ලැබෙන තීන්දුව මෙන්න මේ වගේයි කියන එක තමයි මේ කල් ඇතුව කියන්නේ. ඒකෙන් ගැලවෙන්න නම් බල සජිත් ප්‍රේමදාසව අතහැරලා දැන් මගේ ළඟට එන්න ඕනේ කියන පණිවිඩෙත් අර චෝදනාවල් වලට ලක් වෙලා නඩු හබ තියෙන අයටත් රනිල් වික්‍රමසිංහ දෙන්නව පණිවිඩයක්. ඉතින් හැමතිස්සෙම මේ අධිකරණයේ එක්ක ජනතාව බලාපොරොත්තු වෙන ඒ අධිකරණයේ සාධාරණ තීන්දුවත් එක්ක තවත් අරමුණක් හැමතිස්සෙම ගැට ගැහිලා තියෙන්නේ. දැන් මෙච්චර කාලයකට අවුරුදු ගණනාවක් තිස්සේ සාමාන්‍යයෙන් ඊට කලින් දෙන්න පුළුවන් නඩු තීන්දුවක් මේ වගේ වෙලාවක දෙනකොට ඒකත් එක්ක තියෙන අන්තර් සම්බන්ධතාවය ඕනෑම මිනිසියෙකුට වැටහෙනවා. ඉතින් කොහොම වුණත් මිනිසියෙක් සිරගත වෙනවයි කියන එක ඉතාමත්ම අවාසනාවන්ත කනගාටුදායක දෙයක්. අපි කිසිම මිනිසියෙකුට එහෙම දෙයක් නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. විශේෂයෙන්ම ඇය දරුවන් ඉන්න මව. ඒ නිසා ඒ දරුවන්ට අම්මා නැතුව අවුරුදු 7ක් හිරගෙදර ඉන්නකොට ඒ වගේම දරුවෝ නැතුව ඇය මවක් හැටියට හිරගෙදර ඉන්නකොට ඇති වෙන තත්ත්ව අපිට හිතා ගන්න පුළුවන්. සමහර වෙලාවට අභියාචනාවක් ඉදිරිපත් කරලා මේක දුන්නේ මේ මාධිකරණයකින්නේ ඇයට යන්න පුළුවන් ඉදිරියට. ඒ වගේ නඩු තීන්දුවකින් නැවත ඇයට මේ තීන්දුව වෙනස් කරගන්න පුළුවන් කමකුත් තියෙනවා. කොහොම වුණත් මේ රටේ දඬුවම සහ වැරද්ද සහ දඬුවම බොහෝ වෙලාවට නීතියට එහා ගිය දේශපාලනයත් එක්ක ගැටගැහිච්ච දෙයක් කියන එක මේ සිද්ධියෙන් කාටත් පේනවා. ඔබට පුළුවන් අදත් මගේ මේ වීඩියෝ බලලා ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ෂෙල්ටන් මහසූරිය.